විහව ්‍රීම් සමූහය මගින් මේ සංවිධහන කළා ශ්‍ර ලංකා රාජ්‍ය සිදු කළ යුතුව තිබූ අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකර දිනෙන් දින කල්දමීම හා ඒවා මඟ හැරසිටීම නිසා සිදු අර්බුද පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. දශක ගණනාවක සිට ශ්‍රී ලංකා රාජ්‍ය විසින් කල්දමන ලද අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උචිතම මොහොත මේ පවයි බොහෝ දෙනා අවධාරණය කළේ. අපි 2022 සිට 2024 දක්වා අවුරුදු දෙක කාලයක් තුළ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වුණාට නැවත කඩාවැටීමක් මේ රටේ සිදු වුණොත් මං හිතන්නේ නෑ අවුරුදු 12කින් මෙහා කාලයක් තුළ නැවත හෙස හෙසවීමක් ආර්ථිකමය වශයෙන් අපිට කරන්න පුළුවන් වෙයි කියලා. එයින මේ යන ගමන් මඟ පදනම් විරහිතව වෙනස් කරොත් අපි 2022 ඇතිවෙච්ච තත්ත්වයට වඩා බරපතල තැනක තව අවුරුදු 10ක් 12ක කාලයක් ඒ ආකාරයටම පවතීවි. ඒකට මුණ දෙන්න අපි කවුරුත් කැමති වෙන්නේ නැහැ. අපි කිසිම කෙනෙක් එකට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි අමාරුවෙන් මේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය, ඒ වගේම වර්තමානයට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මං හිතන්නේ නැහැ මේ රටේ මහ ජනතාවට තියේවි කියලා. විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන පනං කෙටුම් පතත්, ඊළඟට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම් පතත්, ඊළඟට ණය සම්බන්ධයෙන් කළමනාකරණ පනත් කෙටුම් පතත් මේ රට නැවත ආර්ථික අර්බුදයකට අරගෙන යන්නේ නැති නිශ්චිත වැඩපිළිවෙලක් සහිත පනත් කෙටුම්පත් තුනක් බවට පරිවර්තනය වීම ඉතාම වැදගත් වෙනවා. ඒකෙදී පාර්ලිමේන්තුව අපිට සහයෝගය දක්වයි කියන විශ්වාසය අපිට තියෙනවා. ආර්ථික පරිවර්තන පනතේ අප සමහරු කියන පුච්චන්න ඕනේ, එහෙම අපි කියන්න සූදානම් නැහැ. මේකේ ගොඩක් හොඳ දේවල් තියෙනවා. නමුත් නිවැරදි කරගත යුතු කාරණා බොහොමයක් තියෙනවා. යම්කිසි විදිහකට රටේ ස්ථායිකරණයක් ඇති වෙලා තියෙනවා. ඒක කුහක වෙන්න ඕනේ නැහැ කවුරු කරා. එතකොට මේ ස්ථායීභාවය ඇති වෙනකොට නමුත් මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. නමුත් අද ඉන්නවා දුප්පත් කට්ටිය 170,000. එතකොට දරිද්‍රතාවය දෙගුණ වෙලා ඊටත් වැඩි වෙලා තියෙනවා. తాවකාලික ස්ථාවරත්වය ස්ථාවර තිරසර තත්වයකට ගෙනියන්න නම් ඇත්තටම මීට වඩා ගැඹුරු ක්‍රියාවලියකට යන්න වෙනවා. මේ ඇති කරගත්ත තත්වය මේ රටේ සාමාන්‍ය මහජනතාවට පීඩනයක් ගෙන දෙමින් තමයි සිද්ධ කරලා තියෙන්නේ. මාක්ස්වාදී භාෂාවෙන් කියනවා නම් ශ්‍රමයට තමයි බර දාලා තියෙන්නේ, ප්‍රාග්ධනයට අත තිබෙන්නේ නැහැ. 2023 දෙසැම්බර් 31 වෙනිදාට එකතු නොකරන ලද බදු ප්‍රමාණය බිලියන 1200යි. බදු සහන ලබා දීම විසින් තවත් බිලියන 978ක් ආණ්ඩුව ලබා දීලා තියෙනවා විවිධ අයට. මේ දෙක එකතු කළාම බිලියන 2000කට වැඩි. ඒතර මේ 2023 මුළු බදු ආදායම කොච්චරද? 2700යි. ඒකෙන් ඔබට පේනවා ඇති මේ සාමාන්‍ය මහජනයාගේ පාම් පිටි, කිරිපිටි, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් සහ බලශක්තියේ විදුලි බලය වැනි දෑවලට බදු ගැහුවට අර ප්‍රාග්ධන හිමියන්ට අත තියලා නැහැ. ප්‍රවීණ මාධ්‍යවේදී සීජේ අමරතුංග මහතා සම්පාදනය කළ විකල්පයක් නැත ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් නැමැති ප්‍රකාශය පැමිණ සිටි පිරිස වෙත පිළිගැන්වුවේ සිවිල් ක්‍රියාකාරී ආචාර්ය රොහන් සමරජීව හා පිලිප් දිසානායක යන මහතුරුන් විසරුවේ.